කතවතාවක් විශ්සතුවන්ත වෙනවා. මම හිතනවා මෙතනින් ඔබ ලංකාවෙන් බැහැර වෙලා දීර්ඝ කාලයක් ගත කරන අය ඇති, ආසන්න අවුරුදු වල ආපු අයත් ඇති. හැබැයි කවුරු වුණත් ඔබ ලංකාවත් නොහැරපු මිනිස්සු. එහෙම නැත්තම් මෙතෙන් දෙන්නේ නැහැ. ඔබ කොච්චර දුර බැහැර හිටියත් ලංකාවේ සිදුවන සිදුවීම් පිළිබඳව අවධානයෙන් ඉන්න කණ්ඩායම, විශේෂයෙන්ම අපේ රටත් අපේ රටේ ජීවත් වෙන පුරවැසියන්ට මීට වඩා හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරන කණ්ඩායම, ඔබ යම් ප්‍රමාණයකට සුරක්ෂිත ආරක්ෂිත ජීවිතයක් ගොඩනගාගෙන තිබුණා, ඔබගේ දරුවන්ට අනාගතය පිළිබඳව විශ්වාසදායක මාවතක් විවෘත වෙලා තිබුණා, අපේ රටේ සාතිසේ බහුතර ජනතාවකට ඒ උරුමය ඉතාමත් විශාල කණගාටුදායක තත්ත්වයක්. එනිසා වෙනස් වීම පිළිබඳ ඔබගේ ඥාතීන්, ඔබගේ මිතුරන්, ඔබගේ අසල්වැසියන් අපේ රටේ ජීවත් වෙන මෙම ඛේදවාචකයට මුහුණ දීලා තිබෙනවා. එනිසා ඔබට අපේ රටට මේට වඩා හොඳ අනාගතයක්, අපේ දරුවන්ට මේට වඩා හොඳ ජීවිතයක් අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් හැටියට මෙතෙන්ට ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඔබ කල්පනා කරන, ඔබ දන්නවා මේ පරිවර්තන ඇති කරන දේශපාලනය වෙනස් විය යුතුයි. මොකද අපි හැමදාම කියනවා වගේ අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. මහා ගම් වතුරක, මහා නියගයක, මහා සුළු කුණාටුවක ප්‍රතිඵලයකට නෙවෙයි අපේ රට මුහුණ දී තිබෙන්නේ. ඒ ස්වභාවික ව්‍යසනයක් නොවේ. ඒ මුළුමනින්ම අපේ රටේ පාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද ව්‍යසනය. අපේ රටේ දේශපාලනය විසින් ඇති කරන ලද ව්‍යසනය. එනිසා අපි කවුරුත් කැමති වුණත් අකමැති වුණත් මේක වෙනස් කරන්න තියෙන දේශපාලනය. එහෙම මේ ව්‍යසනය දේශපාලනික ප්‍රතිඵලයක් නම් මේ ව්‍යසනය වෙනස් කළ හැකි වන්නේ දේශපාලනය. එනිසාම හිතනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් 17ට මේහයි, සැප්තැම්බර් 17ට එහයි. ඉතින් සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණයක් එනවා. මේ ජනාධිපතිවරණයේදී අපිට යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් නම් සහතික වශයෙන් අපේ රට වෙනස් කරන්න පුළුවන්. මොකද කියන්නේ? එහෙම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වේද බැරි වේද? ගෙන ඔබ එවැනි ප්‍රතිඵලයක් අපට ලබා දීම සඳහා සූදානම්. ඒ මොකක් නිසාද? ඔබ අප කෙරේ තබන විශ්වාසය නිසා. එනිසාම ඔබට පළමුව පොරොන්දු වෙනවා. ඔබ අප කෙරේ තබන විශ්වාසයේ බිඳකින්වත් හානි නොවෙන්න ඉඩ නොතබෙන බවට. ඒයි අපේ රටේ ජනතාව මුහුණ දී තිබෙන මේ ව්‍යසනය පිළිබඳව ඔබට වේදනාවක් තිබෙනවා. ඒ හා සමාන වේදනාවක් මටද තිබෙනවා. අපේ රට මුහුණ දී තිබෙන ව්‍යසනය මුදවා ගැනීම පිළිබඳව ඔබට අපේක්ෂාවක් තිබෙනවා. ඒ හා සමාන අපේක්ෂාවක් මටත් තිබෙනවා. ඔබට අපේ රට වෙනස් කිරීම සඳහා අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් තිබෙනවා. අරමුණක් තිබෙනවා. ඒ අරමුණ, ඒ බලාපොරොත්තුව එලෙසම අපිටත් තිබෙනවා. එනිසා මා හිතන්නේ මේ ප්‍රයත්නයේදී අපි හැම දෙනාම සම පංගුකරුවන්, සම කොටස්කරුවන්. අපි හැම දෙනාම එක්ව මේ වෙනස ඇති කරමු. තව දුරටත් මේ විදිහට අපේ රට ගමන් කරන්න දෙන්න බැහැ. මේ වෙනස් කළ යුතුයි. හැබැයි ඒ වෙනස් කිරීම ඒ තරම් පහසු කාර්යයක් නැහැ. ඇයි?
මේ පාලක් කණ්ඩායම් ඒ වෙනස් කිරීම වැළැක්වීම සඳහා ගත හැකි හැම දෙයක්ම කරනවා. එයි. අපි පෙරදුණු මොකද වෙන්නේ? අපි පහුවදා ඉඳන් දේශපාලනය කරනවා. ඒගොල්ලෝ පෙරදුණු මොනවද? නේද? ඒගොල්ලෝ අපරාධකාරයා දන්නවා. අපටත් වඩා වැඩියෙන් අපරාධවල තරම. දූෂිතය දන්නවා. අපටත් වඩා වැඩියෙන් දූෂණී ප්‍රමාණය. එනිසා ඔවුන් ඉතා හොඳින් දන්නවා ඔවුන් පෙරදුනුත් ඔවුන්ට කුමක්ද සිද්ධ වන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. ඔවුන් පෙරදුනුත් ඔවුන්ගේ දේශපාලන පෙත එළලා තිබෙනවා. තාත්තගෙන් පුතාට පුතාගෙන් පුතාට යන දේශපාලනයක් අපේ රටේ ලියවිලා තිබෙනවා. එහෙම නෙවෙයි. ජනාධිපතිවරුත් එහෙමයි. මහින්ද මහත්තයාගෙන් ඔහුගේ දරුවට ජනාධිපතිකම උරුමයක් ලෙස සලකනවා. පේමදාසගෙන් පස්සෙ ඔහුගේ පුතාට ජනාධිපතිකම උරුමයක් ලෙස සලකනවා. ජේ.ආර්. ජයවර්ධනගෙන් පස්සෙ ඔහුගේ බෑනට ජනාධිපතිකම උරුමයක් ලෙස සලකනවා. විජේසේකර ඔහුගේ පුතාට, ලොකු බණ්ඩාර ඔහුගේ පුතාට, සේමසිංහ ඔහුගේ පුතාට, බර්ටිස් සනායක ඔහුගේ පුතාට, රජි රණතුංග ඔහුගේ පුතාට තව ඕනද? එකම විශේෂණ නේද? ඒකද මොකද්ද ඒගොල්ලෝ? ඒගොල්ලෝ මේ දේශපාලන උරුමකාරයින් හැටියට ලියාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපිට පරම්පරාවෙන් එන ඉඩමක් තාත්තගෙන් පුත් නේද, සීයාගෙන් තාත්තට, තාත්තගෙන් පුතාට, පුතාගෙන් පුතාට ලියවෙනවා වගේ ඒගොල්ලන්ට දේශපාලනේ ලියවිලා තිබෙනවා. මෑතකදී මම දැක්කා නාම රාජපක්ෂ ප්‍රකාශ කළා තිබුණා ඔහුගේ පවුලේ දේශපාලන ඉතිහාසය අවුරුදු 98යි කියලා. හරිද? පෙරදුණු පොඟුද වෙන්නේ. පෙරදුණු සෙන්චරි ගහන්නම් වෙන්නේ. ඉතින් පෙරදුණුත් මොකද උන්ට සිදුවන්නේ? උන්ට සියල්ල හිමි වෙනවා. උගේ දේශපාලනේ විවෘතිය බවට පත් වී තිබෙනවා. වංචාව දූෂණ නාස්සිය ඔවුන්ගේ වරප්‍රසාද බවට පත් වී තිබෙනවා. එමු නෙමෙයි. අද බලන්න මහින්ද ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, නාමල් ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, ගෝඨාභය ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, චමල් ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක. මේ වරප්‍රසාද ඔවුන්ගේ උරුමයක් බවට පත් වී තිබෙනවා. ඒ සියල්ල හිමි. අපි පෙරදුණු අපි පහවදා ඉඳන් නැවත දේශපාලනය කරනවා. මත්තරින්නේ 100%ට වැටිලා තත්නරපු අපි. අත්තරින්නේ. ඒ වෙනස් කිරීම සඳහා අපි පොරබදනවා. හැබැයි ඒගොල්ලෝ පෙරදුනොත් ඒගොල්ලන්ට බොහෝ දේ අහිමි වෙනවා. එනිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා කළ හැකි සියලු දේ කරන බව අපි දන්නවා. ලංකා දේශපාලන ඔගොල්ලෝ කවුරු හරි හිතුවද චන්ද්‍රිකා, මහින්ද, රනිල් එක වේදිකාවකට එයි කියලා. චන්ද්‍රිකාවට එරෙහි රනිල්, රනිල්ට එරෙහි මහින්ද, චන්ද්‍රිකා සහ මහින්ද එකිනෙකාට එරෙහි වීටි. හැබැයි මේ සියලු සතුරු කඳවුරු එක වේදිකාවකට තමයි ජනාධිපති චන්ද්‍රිකා. ආණ්ඩු විතර නැ විපක්ෂත් තියෙනවා. එකට එකතු වෙනවා. දැන් බලන්න ජී.එල්. පීරිස් එකතු වෙනවා. පෝට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ එක්ක, පෝට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් ප්‍රේමදාස එක්ක කාටවුරුත්. මේ රටේ පොදු ජනයාගේ මේ දේශපාලන වෙනසට විරුද්ධව ඒගොල්ලෝ එකතු වෙනවා. ඇත්තතරන් සාකච්ඡා ඔයගොල්ලෝ දකින්නේ පහුගියදා කුරුණෑගලදී අශෝක අබේසිංහ ප්‍රකාශයක් කරා සජිත් සහ රනිල් එකතු විය යුතුයි, සජිත් ජනාධිපති රනිල් අගමැති කියලා. එයි. ඊට කලින් තව සාකච්ඡාවක් දකින්නේ තලතා අත්කෝරාල ප්‍රකාශයක් කරන මේ දෙක එකතු විය යුතුයි කියලා.
ඊට කලින් සජවේ කණ්ඩායමක් ගිලා රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කරා අනතුර ඉදිරියේ තියෙනවා එකතු විය යුතුයි කියන එක. ඒක මොකක්ද? එකතු විය යුතුයි හැම දෙනාම මේකට විරුද්ධව එකතු වීම සඳහා කැස කවමින් තිබෙනවා. සජවේ සහ ආණ්ඩුව එකතු රනිල් වික්‍රමසිංහ එකතු වීම සඳහා එක බාධකයේ තියෙනවා. රනිල් සහ සජිත් අතර දින පුද්ගලික ගැටුම එකිනෙකාට වුණු නොරුස්සනකම ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනසක් නෑ. ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනස් නෑ. සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රීවරුගේ කණ්ඩායමකට කෝටි 40කට ආසන්න මුදලක් විමධ්‍යගත මුදල් වලින් කරයිද රනිල්? ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනස් නෑ. එක්සත් ජනපදයට යනකොට රනිල් වික්‍රමසිංහ ගෙනියන සජබේ වඩිවේල් සුරේස් වඩිවේ රනිල් වික්‍රමසිංහ ඩුබායි යනකොට සජබේ ගම්පහ මන්ත්‍රී මාන්නත් පෙරම ගෙනියනවා. රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ යනකොට සජබේ මන්ත්‍රී කිල්ස් නෙල්සන් ගෙනියනවා. රනිල් වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාව යනකොට සජබේ මන්ත්‍රී ඉසප් රවුමාන් ගෙනිච්චා. මේ පෞගේ මාස තුන අතරේ වෙනසක් තියෙනවද? නෑ. ඒගොල්ල එකතු වීම සඳහා සියලු පිඹුරු පස් සකස් කරනවා. රනිල් සහ සජිත් අතර තියෙන පුද්ගලික ගැටුම ඒ එකතු වීමට යම් බාධාවක් ඇති කරයි. ප්‍රතිපත්ති මිලස බාධාවක් ඇති කරන්නේ නැහැ. එයි. මේකිනිකාට එරෙව සතුරු කඳවුරු හිටපු කාර්ෂය. එකිනිකාට එරෙව අවි අමෝරගෙන හිටපු කට්ටිය. එකිනිකාට එරෙව ඡන්ද කරපු කට්ටිය. එකිනිකාට එරෙව ගිනි තබාගත්තු කට්ටිය. මොකදලා තියෙන්නේ? එක වේදිකාවකට එන්න පාර කපාගෙන ඉන්නවා. එයි. එයි. ජාතික ජනබල වේගයේ වර්ධනය නතර කරන්න නම් ජාතික ජනබල වේගයේ වේත බලයේ මාරු වීම වරක් කන්න නම් ඔවුන් එකතු වෙන්න ඕනේ. එකතු වීම විතරක්ද? විශාල මාධ්‍ය මෙහෙයුමක් තිබෙන ඔබ දකින්න ඇති. පෞගේ කාලේ ස්වාධීනී හැම දෙනාගේම මතයන්ට යන සාධාරණ ඉඩක් දෙනවා යයි කියලා. පෙන්නුම් කරමු තිබුණු මාධ්‍ය බලන්න මේ දවස්වල. ඔබේ පත්‍ර කිව්වටෙන් බලන්නකෝ. මොකද වෙමින් තිබෙන්නේ? එක කඳවුරකට එමින් තිබෙනවා. මහජනයාගේ දූෂ මහජනයාගේ ධනෙ අයතාලෙස උපයාගත්තු සියලු දෙනා එක කඳවුරකට එමින් තිබෙනවා. මා විශාල ලෙස මේ මෙතිවරණදී ඡන්ද ලබා ගැනීම සඳහා සල්ලි පොම්ප කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හාල් බෙදෙනවා. ඔප්පු දෙනවා. නතර වෙන්නේ නැහැ හුදේ. මේ සියල්ල කරනවා. ඒගොල්ල මොකට එරීවද? මේ ජාතික ජනබල වේගය ජයග්‍රහණය කිරීම වෙලක්වීම වෙන්නේ. එයි. මම නැවත කියන්නේ. ඔවුන් කල්පනා කරනවා. ඔවුන්ගේ වරප්‍රසාද, ඔවුන්ගේ බලය, ඔවුන්ගේ දූෂිතභාවය, මහජනගේ ධනෙ නාස්තිය මෙසියල් නතර වීමේ කඩයිමකට අවිලා තිබෙනවා. ඒ නිසා වුන් එකිනෙකාට එක්සත්ව ඔබ දකින්න රූපයන් නාලිකාවල යන සංවාදදිය පාර්ශ්ව තුනම එකට ප්‍රහාර ඉල්ල කරමින් තිබෙනවා. එමෙ ඒකද මොකද්ද? අපි හිතනවාටත් වඩා වැඩියෙන් ඒගොල්ල කලබල වෙලා තියෙනවා. සමහර මැතිවරණ වේදිකා බලන්න පටන් ගන්නෙම JVP NPP JVP NPP වෙන මොකක්ද නේ? මම බලාගෙන හිටියා මේ ළඟ සජබේ රැස්වීම නිවේදකයක් කියන්නේ NPP එකට සැරට ආමන්ත්‍රණය කරන්න මෙයාට ආරාධනෙ. ඉතින් අපිට ගහන්න දෙන්න කියලා. හරිද? ඒකද මොකද්ද? ඒකද මොකද්ද? ඒගොල්ල විශාල වියවුලකට පත් වී තිබෙනවා. ඔවුන්ට දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ. දේශපාලන වැඩසටහනක් නැහැ. ඔවුන් මොකද කරන්නේ? වියරුවෙන්, කෝපයෙන්, කලබලයෙන් අපට ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ එකම දේශපාලන බවට පත් වෙමින් තිබෙනවා. ලංකාවේ කවදාවත් ඔවුන් කල්පනා කරන්නේ ඔවුන්ගේ දේශපාලන මේ තරම් අසරණ භාවයකට පත් වෙයි කියලා. අද ඔවුන්ගේ දේශපාලන අසරණ භාවයකට පත් වෙයි කියලා. අපි මොකද්ද කරමින් තිබෙන්නේ? මේකට මුහුණ දෙන්න අපි මොකද්ද කළ යුතුවන්නේ? අපිට කරන්න තියෙන එක දෙයයි අපේ රටේ ජනතාව ඒකරාශී කිරීම විතරයි. අපිට මේකට මුහුණ දෙන්න තියෙන එකම නේද? අපි සතුටු වෙනවා.
දන්න අපිට පෞගේ පලාත් පාලන මැතිවරණයේදී සාකච්ඡාවත් සමාජයේ ගොඩනැගීමින් තිබුණා පලාත් පාලන මැතිවරණ ආයත ගණනාවක් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන බවට සිල් වාර්තා පළවෙමින් තිබුණා රනිල් වික්‍රමසිංහ මොකද කරේ ඡන්දෙ තිබෙන්නේ ජයග්‍රහණ වෙලැක්වීම සඳහා ලංකා ඉතිහාසයේ කවද්ද සල්ලි නැහැ කියලා ඡන්දයක් නොතිබ්බේ සල්ලි නැහැ කියලා ඡන්දයක් නොතියෙන්න පුළුවන් සල්ලි නැති කරපු හින්දාම තමයි ඡන්දයක් ඕන නේද ඉතින් භාණ්ඩාගාරේ හින්දලා ඡන්දයක් තියාගන්න බැරි තරමටම සල්ලි නැති කරනම් ඒ නිසාම තමයි ඡන්දයක් අවශ්‍ය ඒ පාලකයන්ට පාඩමක් උගන්වන්න හැබැයි ලංකාවේ පළවෙනි වතාවට සල්ලි නැහැ කියලා ඡන්දයක් තිබෙන්නේ හැබැයි එදා තිබුණේ මොකද්ද එදා තිබුණේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කිරීම පිළිබඳව සමාජ මතයක් අපි කියන්න කැමතියි අද ජාතික ජන බලවේගයේ සතුව තිබෙන්නේ සමාජ මතයක් විතරක් නෙවෙයි ඒ කැමති ජනතාව සංවිධානාත්මක එකතු කරන ලද මහජන බලයක් සංවිධානාත්මක මහජන බලයක් විසුරුණු බලයක් නෙමෙයි අපි සෑම ග්‍රාම සේවක වසමකම කොට්ටා සභාව හදලා තියෙනවා තව 10ක් වගේ අපිට හදන්න ඉතුරු තිබෙනවා විශාල ප්‍රමාණයක් අපි ගොඩනගලා තිබෙනවා මෙත අවුරුද්දකට කලින් ඇහුවොත් අපිට ආවේ මොකද්ද අපේ ගමේ කවුරුත් නැහෙනි කියනකොට අදේම කියනවද මේ අපි ගම් පැතිරෙන අපි මේ ගොඩනගලා තිබෙනවා ඒ වගේම අපි අපේ රටේ සියලුම වෘත්තීන් එකට පෙළගස්සලා තිබෙනවා විශ්‍රාමික හමුදා නිලධාරීන් විශාලතම බලවේගය හැටියට අපි ගොඩනගමින් තිබෙනවා විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සමුළුව අපි තායික් වෙනින් තියන ලෑස්ති කරලා තිබෙනවා මිනින් දෝරුවන් එකතු කරලා අපි මේ මාසේ ඒ එකතු වීමේ රැස්වීම ලෑස්ති කරලා තිබෙනවා ලංකාවේ ඉංජිනේරුවන් අපි ජූලි මාසේ පළවෙනිදා දහස් ගණනක් කොළඹට කැඳවන ලෑස්ති කරලා තිබෙනවා ගුරුවරු ප්‍රාදේශංගල නිලධාරීන් ආදී රාජ්‍ය සේවක අබද්ධ කරමින් තිබෙනවා වෘත්ති වේදින් ඒක අබද්ධ කරමින් තිබෙනවා ව්‍යාපාරිකයන් ඒක අබද්ධ කරමින් තිබෙනවා ගොවි ජනතාව ඒක අබද්ධ කරමින් තිබෙනවා ඒ මොකක් වෙනුවෙන්ද අපිට තියෙන ශක්තිය තියෙන්නේ තැන අපිට තියෙන ශක්තිය තියෙන්නේ මුදල් මත නෙවෙයි අපිට තියෙන ශක්තිය තිබෙන්නේ මාධ්‍ය මත නෙවෙයි අපිට තිබෙන ශක්තිය තිබෙන්නේ රාජ්‍ය බලය මත නෙවෙයි අපට තිබෙන ශක්තිය තියෙන්නේ මේ ජනතාව ඒකරාශී කිරීම ඒක අපි වේගයෙන් සිදු කරමින් තිබෙනවා අන්න එහිදි තමයි අපි කල්පනා කරේ විදේශගත ශ්‍රී ලාංකිකයින් ඒ ප්‍රබලතම පෙරමුණක් කියලා අපි විශ්වාස කරනවා ඔබට ලංකාවේ ඡන්ද අයිතිය තිබෙනා ඉන්නු ඒ වගේම ලංකාවේ ඔබට නිරන්තරයෙන් දිනපතා කතා කරන ඥාතීන් ඉන්නෝ හිතවතුන් ඉන්නෝ විතරන් ඉන්නෝ ඔවුන්ට ඔබ ආමන්ත්‍රණය කරන්න පටන් ගන්න අපි අද ඕගොල්ලෝ හම්බ වෙන්න ආවේ කරුණු දෙකකට එකක් බලය අපපත් කර ගැනීම සඳහා ඔබගේ සහාය ඉල්ලන්න පළවෙනි ඔබට මේක විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් අපි දන්නවා ලංකාවේ විදේශගත ශ්‍රී ලාංකික මැදිහත් වීම විශාල මැදිහත් වීමක් කරා ගෙන අපි පාලකයා තමයි ගෝඨාභය රාජපක්ෂ එන්නේ මම හිතන්නේ විශාල ලෙස විදේශගත ශ්‍රී ලාංකික මැදිහත් වීමක් තිබුණා හැබැයි ඒ වගේම ඔහු ජනතාවට දෙන අපේක්ෂාවන් සහ බලාපොරොත්තු බිඳ වැටුවට පස්සේ ඔහු පළවා හරින්න කියන මතයක් විශාල ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් පැන නගින්න පටන් ගත්තා ඒ වගේම අද ලංකාවට නව වෙනසක් ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා විශාල හඬක් විදේශගත ශ්‍රී ලාංකිකයන් තුල තිබෙනවා ඒ නිසා අපි දන්නවා අද විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රධානම තෝරා ගැනීම ජාතික ජන බලවේගය වෙන කවර හෝ පක්ෂයක් ඇවිල්ලා මේ නගරේ මේ විදිහට රැස්වීමක් තියනවාද කියන්නේ ඒගොල්ලෝ සූර්යවව කරනවා කාටකස් දිගලිය කරනවා මෙහෙ කරනවද නෑ ඇයි හාල් බෙදන්න බැහැ නේද 5000 දෙන්නම් 10000 දෙන්නම් කියලා ගේන්න පුළුවන්ද කෑම පාර්සලයට ගේන්න පුළුවන්ද බෑ එනිසා මා දැකලා නැහැ මෑත කාලේ ඔවුන්ගේ කිසි පක්ෂයක්
නේද විදේශගත ශ්‍රී ලාංකිකකින් ඇවිල්ලා ආමන්ත්‍රණය කරනවා ඇයි විදේශගත ශ්‍රී ලාංකිකකින් ආමන්ත්‍රණය කරන්න බෑ හාල් බෙදලා හරි පැහැදිලි නේද ඒ නිසා මොකද මේ තියෙන මොකද්ද මතවාදීමේ වෙනසක් රටත් රටේ ජනතාවත් පිළිබඳ තිබෙන ආදරේ සහ නේද ඔවුන් පිළිබඳ තිබෙන වේදනාවේ ප්‍රකාශනයක් මේ තිබෙන්නේ ඔබ නිකම් මෙතෙන්ට එනව නෙවෙයි මම කලින් කිව්ව ඔබට සුරක්ෂිත ජීවිතයක් තිබෙනවා ඔබගේ දරුවන් පිළිබඳ අනාගතය පිළිබඳ සැකයක් නැහැ එහෙත් ඔබ එන්නේ කුමක් වෙනුවෙන්ද මේ වෙනස් කළ යුතුයි අනේ වෙනස් කිරීම සඳහා ඔබට කරන්න පුළුවන් විශාල කාර්යයක් තිබෙනවා ඔබගේ ඔබ අවශ්‍ය නම් කියන්නම් බොහෝ දුරට ජනාධිපති ඡන්දේ සැප්තැම්බර් 28 1 ඔක්තෝබර් 5 මා කලින්ම කිව්වේ මම ටිකක් කලින් කිව්වේ ටිකට් දානවනම් දැම්මම මොකද සැප්තැම්බර් 28 හරි ඔක්තෝබර් 5 හරි තියෙන්නේ ඉතින් ඡන්දේ තියෙනවා නේද ඔබ එකක් අපි ඔබට ආරාධනා කරනවා ඒ කාලේ ලංකාවට එන්න එක දෙක ඔබ පාවිච්චි කරන සමාජ මාධ්‍ය හරහා මේ මතය පතුරවන්න තුන ඔබගේ ඥාතීන්ට කතා කරන්න මේ රට මෙහෙමයි නීතිය මෙහෙමයි නේද විනය මෙහෙම තිබෙනවා දරුවන්ගේ අධ්‍යාපන පාසුකම් මෙහෙම තිබෙනවා නේද අපිට සෞඛ්‍ය පාසුකම් මේ විදිහට තියෙනවා ප්‍රවාහන පද්ධතිය මේ විදිහට දියුණු වෙලා තිබෙනවා පාලකයන් මේ වර්ගයේ පාලකයන් නේද මේ වගේ ආදර්ශමත් රටක් අපිට අවශ්‍යයි කියන පණිවිඩය ඔයගොල්ලෝ කියන්නේ අපේ රටේ ජනතාව මේ දේශපාලකයක් දැකලා තියෙන ඔය විදිහටමයි ඊට වඩා වෙනස් දේශපාලකී ඉන්න බව කියන්නේ අපේ රටේ ජනතාව නීතිය කියලා හිතන්නේ පාලකයාගේ කැමැත්ත නෑ පාලකයාගේ කැමැත්ත නෙවෙයි නීතිය සාධාරණ වෙන්න ඕන ඒ පණිවිඩය කියන්නේ එනිසා ඔබ ඔබගේ මිතුරන්ට ඔබගේ ඥාතීන්ට කතා කරලා හොඳ රටක් කියන්නේ මොකද්ද හොඳ පාලනයක් කියන්නේ මොකද්ද කියන පණිවිඩය ගෙනියන්නේ ඒ වගේම ඒක වෙනස් කිරීම සඳහා සාහිමික මැදිහත් වෙන්න කියලා ආරාධනා කරනවා ඉතින් පළවෙනි අභියෝගය මොකද්ද බලය ලබා ගැනීම ඒ බලය ලබා ගැනීම සඳහා ඔබගේ සහාය ඔබගේ මැදිහත් වීම අපි අපේක්ෂා කරන්නේ තව තියෙන පොඩි කාලේ නේද මේ යුනි ජූලි මාස 3යි ජූලි මාසයේ අග වෙනකොට ජනාධිපති ඡන්ද ප්‍රකාශ වෙනවා එන්න මේ කාලය ඉතාමත් වැදගත් කාලයක් ඔබ වැඩිම වැඩ කරන්න දෙවනි එක බලය ගත්තාට පස්සුව මෙරට හදන්න ඕන කලීත්තේ මොකද්ද අපේ රට මේ විනාශ වීමේ ප්‍රධාන සාධකය තමයි අපේ රටේ දේශපාලන සංස්කෘතිය මේක වෙනස් කරන්න ඕන ඉතාමත් කැතපන්නේ දේශපාලන සංස්කෘතියක් තිබේ එහෙම නොවෙන්න විමල් සිරිපාල හිතන්න 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇමති 2005 මහින්දගේ ආණ්ඩුව ඇමති 2015 මෛත්‍රීගේ ආණ්ඩුව ඇමති 2019 ගෝඨාභයගේ ආණ්ඩුව ඇමති 2022 රනිල්ගේ ආණ්ඩුව ඇමති 94 දා මේ අවුරුදු 30ට ආණ්ඩු කීයක් හැදුවද නායක කීයක් ගෙනවද හැබැයි සිරිපාල ඇමති කොහොමද කිව්වේ ජීඑල්පි රිසුත්තේ මේ 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇමති 2001 රනිල්ගේ ආණ්ඩුව ඇමති 2005 මහින්දගේ ආණ්ඩුව ඇමති විලාට 2015 පාර්ලිමේන්තුවට එන්න බැරුණා 19 ගෝඨාභයගේ ආණ්ඩුව ඇමති දැන් සජිත් ගාව මොන කැතපන්නේ දේශපාලන සංස්කෘතියක් තියෙනවද හොඳද ඒක අපේ රට මේ විනාශයට පත් වෙන ප්‍රධාන හේතුව තමයි මන්ත්‍රීවරු එහෙට මෙහෙට පණින එක සල්ලි වලට ඇමතිකම් වලට වරප්‍රසාද වලට ඔගොල්ලෝ හිතන්නේ පණින්න විතර සල්ලි ගන්න කියලා නෑ ඉන්දා සල්ලි ගන්නවා දුන්න නැත්තම් යනවා කියනවා හරි මම දන්නවා ඔය 2018 අර දින 52 ආණ්ඩු වෙලාවේදී හරිද පණින එක බේර ගන්න සල්ලි දුන්නා බාර් ලයිසන් දුන්නා එල් ආර් සී එක ඉඩම් දුන්නා
එහෙම මේ දේශපාලනේ තිබෙන්නේ. කැත නැද්ද මේ දේශපාලන? අප්පසද අමාත්‍ය ධූර සල්ලි වලට මෛත්‍රීපාල සිරිසේන එදා පාර්ලිමේන්තු වටරව් පාර්ලිමේන්තු පිටතනේ රැස්වීමක් තියලා කිව්වා. අර මහින්දගේ ආණ්ඩු වෙලාවේදී අර මහින්ද හොරෙන් දිරුන් දුන්නේ හඳපානේ. අන් ඒ වෙලාවේදී කිව්වා 113 හදාගන්න තිබ්බා. වැඩේ ගැස්සුනේ මන්ත්‍රීවරයෙක්ගේ ගාණ රුපියල් මිලියන 500 දක්වා ඉහළ ගියා කිව්වා. නැත්තම් බේරගන්න තිබ්බා කිව්වා. දැන් රටේ ජනාධිපති කියනවා මොකද්ද? මන්ත්‍රීවරයෙක් ගාණ මිලියන 500 දක්වා ඉහළ ගියා. කැත දේශපාලන සංස්කෘතියක් නැද්ද? වසන්ත සේනනායක දැන් කොහේද? ඒ දවස්වල මතක රැට එක තැනක දවල්ට තව තැනක පහුවද මොන දේශපාලනද? අද සජබේ දැදිගම සංවිධායක. හරිද? මොන දේශපාලන? මම කියන්නේ ඔයගලන්ට මේ දේශපාලන වෙනස් වෙන්න ඕනේ නැද්ද? අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. හදමු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. මොකද කරන්නේ? එහෙට මෙහෙට පන්න දේශපාලනේ නතර කරනවා. පැන්නොත් ගෙදර. හදන්න ඕනේ මේ දේශපාලන විදියට. ඒ විතරක්ද? එකිනෙක ආරක්ෂා කරගන්න කැත්ත පන්නේ දේශපාලනේ තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කෑ ගහනවා කවුද හොරා කියලා. වටේ ඉන්න කය කෑ ගහනවා මහින්ද හොරා කියලා. ඕනතරම් තියෙන වීඩියෝ දකින්න. කවුද හොරා? කට්ටිය කෑ ගහනවා මහින්ද හොරා කියලා. අනිත් පැත්තෙන් කෑ ගහනවා රනිල් හොරා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ මහින්ද ඒ රනිලුයි දෙන්නම එක ආණ්ඩුවේ. කොහොමද මේ? මොකද්ද මේ දේශපාලනේ? දැන් මහින්ද හොරා කියලා සටන් පාට කියන රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ හොරා කියලා කෑ ගහපු මහින්ද රාජපක්ෂලා. මට මතක එක වෙලාවක ගිහ මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා. මහා බැංකුව කඩපු වරදට රනිල් වික්‍රමසිංහ හිරේට යනකම් නිින්ද යන්නේ නැහැ කිව්වා. දැන් රනිල් වික්‍රමසිංහේ ඡන්ද කැම්පේන් එකේ මහින්දානන්ද. මොන දේශපාලනයක්ද නතර කරන්න ඕනේ නැද්ද මේක? නාලගොඩ හේව 2015 අගභාගයේදී කරපු විනිමය කොමිෂන් සභාවේ මුදල් නාමල්ගේ තාරුණ්‍යයට හෙටක්කට දුන්නා කියලා රිමාන්ඩ් වුණා. මාංචුදාගත ඡායාරූප තියෙනවා. සජිත් ඇමති එයාගේ ආණ්ඩුවෙන් නාලගොඩේව රිමාන්ඩ් කරනවා. දැන් ඒ නාලගොඩේ හේවා එයාගේ ආර්ථික උපදේශක අතර කරන්න ඕනේ මේ දේශපාලන. කිව්වා මෙයාට මෙයා හොරා කියනවා එයාට. හැබැයි මොකද වෙලා තියෙන්නේ? හොරු එකට ආණ්ඩු කරනවා. අපි ඔබට එකක් දෙන්නම්. ලංකාවේ පළමු වතාවට අපි ආණ්ඩු හදමු. එහෙන් හොරා කියලා කෑ ගහන මෙහෙන් හොරා කියලා කෑ ගහනවා වෙනුවට ඔක්කොම හොරු ටික අධිකරණය හරහා හිරියට යවනවා. හදන්න ඕනේ ආණ්ඩුවක්. ඕනේ නැද්ද? අන්නේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන අපේ රටේ. අපිට අවශ්‍ය නැද්ද පාලකයා නීතියට යටත් වෙන්න ඕනේ නැද්ද? පාලකයා නීතියට වඩා උඩින් ඉන්න ඕනද? අපේ රටේ පාලකයා නීතියට වඩා උඩින් ඉන්නේ. හිතන්න ප්‍රසන්න රණතුංග. අපි මේ උදාහරණ කියන්නේ ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම වරදකට මහා අධිකරණ වැරදි කර වුණා. කෝටි දෙකහම අරක වන්දියක් නියම කරා. ලක්ෂ 20ක දඩයක් නියම කරා. සමයි. ඔව් ලක්ෂ කෝටි දෙකහම අරක දඩයක් නියම කරා. ලක්ෂ 20ක වන්දියක් නියම කරා. සේ ඇපීල් කර එක වෙනම දෙයක්. හැබැයි අදත් මහා අධිකරණ වැරදි කරු. ඔව් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකයා. කොයිද නීතියක් තියෙන්නේ? 2015 ජනාධිපති වර්ණයේදී එක්සත් ජාතික පක්ෂක රැස්වීමකට වෙඩි තියලා නිවිතිගල්දී තරුණේ ඝාතන වෙනවා. ඒ ඝාතනය වීම වරදට ප්‍රේමලාල් ජයසේකර ජීවිතාන්තය දක්වා හිරියට නියම වෙනවා. පස්සේ ඇපීල් කරලා එළියට ආව. ඒක වෙනම දෙයක්. පළමු තීන්දුව මොකද?
පළමුතු ඉන්දු ජීවිතන්තය දක්වා හිරේට ආණ්ඩු මාරුුණා පස්සේ නේද කමක් නෑ. ඇපිල්ලකින් එලියට ආවා. ඔහු අද අපේ රටේ රාජ්‍ය මාත්‍යවරයෙක් වරාය භාර. වරාය භාර ඇමති. මොකද මේ වෙලා තියෙන්නේ? නීතියක් තියෙනවද අපේ රටේ? නැ මේ පාලකයන් නීතියට වඩා උඩින් ඉන්න පාලකයන්. අපේ රටේ දේශපාලන ඉස්සරහට ගෙන යන්න බෑ මෙහිම. සෑම පුරවැසියෙක්ම බලය තියෙනවද ධනය තියෙනවද බේදකින් තොරව පොදු නීතියට යටත් වෙන්න ඕන. රටක් ඕනේ නැද්ද අපිට? ධනෙ තිබ්බොත් එක නීතියක්, බලය තිබ්බොත් තව නීතියක්. එහෙම රටකට යන්න බෑ ඉස්සරහට. අපි රටක් හදමු. ධනය බලය දුප්පත්ද පෝසත්ද බලය තියෙනවද බලය නැද්ද කියන බේදකින් තොරව හැම කෙනාටම සාධාරණ නීති ඉටු වෙන රටක් හදමු. අපි හදනවා. අපිට බේරගන්න අපරාධකාරියුනේ, අපිට බේරගන්න දූෂිතයුනේ. කාට සාධාරණ ලෙස නීති ඉටු වෙන රටක් නිර්මාණය කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරයි. අපි වැඩේ කරමු. මොකද අපිට ඉස්සරහට යන්න බෑ මේ කැත විනාශ වුණු දේශපාලන සංස්කෘතියත් එක්ක ඉස්සරහට යන්න බෑ. මේ රට ගොඩනගනව නම් අපේ මේ පොලිටිකල් කල්චර් එක වෙනස් කරන්න ඕන. දේශපාලකයා මහජනයාට වඩා උඩින් ඉන්න දේශපාලනය. මිනිස්සු බිය වද්දලා රටක් පාලනය කරනවා. දැන් නම් ටිකක් අඩුයි. ඉස්සර මතකද ඔයගොල්ලන්ට? මිනිස්සුන්ට ගහනවා, බිය වද්දනවා. මේ වනචාර යුගයක නායකයෝනේ. වීරප්පන්ලා වගේ. නේද? ප්‍රදේශ අල්ලගෙන පාලනය කරනවා. මිනිසුන්ට විවේචනයක් කරොත් ගෙදර ගිහිල්ලා ගහනවා, පහර දෙනවා, කප්පම් ගන්නවා, පොලිසියට කතා කරනවා, OIC ගේ පුටියෝ වාඩි වෙනවා, OIC තමන්ට ඕන විදිහට කටයුතු කරේ නැත්තම් OIC ගෙදර යවනවා. මේ රටක් ඕනද? එනිසා මේ ත්‍රාඩ රට බවට පත් වෙලා තිබෙනවා. සියලු අයථා ගනුදෙනු ලංකාවේ සිද්ධ වෙන. පරිසර විනාශ වේවා, කස්ත්‍රමකෙන් බඩු පන්නනක වේවා, මද්ද්‍රව්‍ය වේවා, පාතාල වේවා. මෙසියල දේශපාලන රකවරණ සහිත ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ආනමඩුවේ ගස් කැපුවේ ඒ පැත්තේ දේශපාලකයා. රත්තපුරේ හොරපතල් කරන්නේ ඒ පැත්තේ දේශපාලකයා. ගල්ගමුවේ නීති විරෝධී ගල්වලවල් කරන්නේ ඒ පැත්තේ දේශපාලකයා. නම්පිටියේ වෙලිගොඩ දැම්මේ ඒ පැත්තේ දේශපාලකයා. මයංගනේ මහවැලිගඟේ වෙලිගොඩ දාන්නේ ඒ පැත්තේ දේශපාලකයා. මොකද මේ වෙලා තියෙන්නේ? රටක් ඕනද? කප්පම් කරන් ත්‍රාඩයන්ගේ රටක් තිබෙනවා. එනිසා අපේ රට ඉස්සරහට යන්න බෑ. මේ පොලිටිකල් කල්චර් එක, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තමයි අංක එක. අන්න ඒ වැඩේ අපි කරන්නේ. ඔබට සහතිකයක් දෙනවා. මේ කැත ගඳ ගහන පිළිනුණු මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට පොදු ජනයත් එක්ක එකට සමාන්තර ගමන් කරන නව දේශපාලන සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය කරන්න ඕන. එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. හැබැයි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොරකම් නතර කිරීම පමණක්, නාස්ති නතර කිරීම පමණක්, නීති විධාන ආධිපත්‍ය තහවුරු කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවශ්‍ය මොකද්ද? නිවැරදි ආර්ථික ගමනක් අපිට අවශ්‍යයි. අපිට එහෙම ගමනක් නැහැ. ඔගොල්ලෝ දන්නවා 1947 ඉන්දියාවට නිදහස ලැබුණා. අපට නිදහස ලැබුණ 1948 අවුරුද්දකට පස්සේ 47 ඉන්දියාවට නිදහස ලැබෙනකොට ඉන්දියාවේ ජාතික නායකයන් නේරු, ගාන්ධි, පාතිල් ජාතික නායකයන් තමන්ගේ රට ගෙනියන්නේ කොහොමද කියලා දැක්මක් තිබුණා. ඒ දැක්මට ඒගොල්ලෝ මොකද කරේ? හරියට නේද පදනම හැදුවා. 1947 නිදහස ලබාගත්තු පාලකීන් ඒ හදල්ලද ජාතික ආර්ථික සැලස්මේ ප්‍රතිඵල තමයි හඳට යන ඉන්දියාව. අපේ කලාපයට ඖෂධ සපයන ඉන්දියාව, අපේ කලාපයට අවශ්‍ය වෙන බීජ නිෂ්පාදනය කරන ඉන්දියාව, අපේ රටේ ඒ කලාපයට අවශ්‍ය වෙන මෝටර රථ නිෂ්පාදනය කරන ඉන්දියාව, ඒ කලාපයට අවශ්‍ය වෙන රෙදිපිලි නිෂ්පාදනය කරන ඉන්දියාව 47 අපිට වඩා ටිකක් උඩින් තිබුණු කාර්මික තිබුණු රටක්. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? හඳට ගියපු රටක්. රෙදිපිලි, බීජ, ඖෂධ, මෝටර රථ සියල්ල නිෂ්පාදනය කර රටක් ඉන්දියාවපත් වුණා. අපිට නිදහස ලැබුණා. අපිට මොකද වුනේ?
අපේ ජාතික නායකයන්ට අපේ රට ගෙන යන්නේ කොහොමද කියලා දැක්මක් තිබුණේ. එවුන අපේ නායකයන්ගේ දේශපාලන වෘත්තිය බවට පත් වුණේ මොකද්ද? එකින් කාට එරෙහිව එන කොට ගන්න රටක් නිර්මාණය කරා. 48 නිදහස ලැබුවි. 49 පුරවැසි පනත ගිනාවා. අවුරුද්දයි. පුරවැසි පනත ගිනා මොකද කරේ? වතු කරේ ජීවත් වෙන දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහෝසි කරා. මොකද උනේ? උතුරේ චෙල්ලනායක මහත්ම පැත්තකට ඇවිල්ලා වෙනම පක්ෂයක් ඇදුවා, දෙමළ රාජ්‍ය පක්ෂය. නිදහස 48 49 පක්ෂයක් බිහි වෙනවා දෙමළ රාජ්‍ය පක්ෂය. ඇයි? මේ වතුකරේ ජනතාවගේ ඡන්ද බලය හිමි කිරීම ප්‍රතිඵල. 56 වෙනකොට භාෂා ප්‍රශ්නය පටල ගන්නවා. 58 වෙනකොට දෙමළ සිංහල කෝලාහලය පටන් ගන්නවා. 58 අග වෙනකොට ශ්‍රී අකුර කළුතෙල් ගන්න පටන් ගන්නවා. 65 වෙනකොට දඩ්ඩිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාලි යන්න පටන් ගන්නවා. 76 වෙනකොට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හදලා වඩුකොඩේ සම්මේලනේ තියලා වෙනම රාජ්‍ය සඳහා ජනවරමක් ඉල්ලනවා. 78 වෙනකොට ත්‍රස්තවාදී වැලක්වීම පනත ගෙනල්ලා උතුරේ හා දකුණේ තරුණයන් හිරේ දානවා. 81 යාපනයේ පුස්තකාලයට ගිනි තියනවා. 83 දෙවන හරස්විදියේ තුන්වෙනි හරස්විදියේ ගිනි තියනවා. 84 85 වෙනකොට උතුරේ මරාගෙන මැරෙන බෝම්බකරුවෝ හැදෙනවා. 2009 වෙනකොට යුද්ධය අවසන් වෙනවා. 2015 වඳ කොත්තු වෙනවා. 16 වඳ ඇඳුම් වෙනවා. 17 වඳ දොස්තරලා එනවා. 19 පාස්කු දින පහාරේ සිද්ධ වෙනවා. නිදහසෙන් පස්සේ අපේ ඉතිහාසෙ මොකද්ද? නිදහසෙන් පස්සේ අපේ ඉතිහාසෙ ගැටුම්කාරී ඉතිහාසය. අපේ මුළු දේශපාලනයම අනේකාට එරෙහිව. දකුණේ සිංහල ව්‍යාපාර හැදෙනවා, උතුරේ දෙමළාට එරෙහිව. උතුරේ දේශපාලන ව්‍යාපාර හැදෙනවා, දකුණේ සිංහලයට එරෙහිව. මොකද වුනේ අපිට? අපි එනකොට ගන්න රාජ්‍යයක් නිර්මාණය වුණා. හැබැයි අසල්ල සිංහියවට මොකද සිද්ධ වුනේ? ඉන්දියාව අපිට වඩා විශාල බෙදීන් තිබුණු රටක්, විශාල භාෂාවන් තිබෙන රටක්, විශාල සංස්කෘතීන් තිබෙන රටක්, විශාල ප්‍රාදේශීය බෙදීන් තිබුණු රටක්, විශාල රාජ්‍යයක්. හැබැයි රටේ අබ්දුල් කලාම් ජනාධිපති වෙනවා. මන්මෝහන් සිං අගමැති ධූරයට පත් වෙනවා. කුලහිණියයි සම්මත කාන්තාවක් වර්තමාන ජනාධිපති ධූරය බොන. අපේ රටේ ගහගන්නවා. අපේ රටේ දේශපාලන තිබුණේ අපේ රට ගෙන යන්නේ කොහාටද කියලා. මුළු දේශපාලන බෝඩට පත් වෙලා තිබුණේ අනේකාට එරෙහිව. අපේ ආණ්ඩු ගොඩනැගෙන්නේ අනේකාට එරෙහිව. අපි ගහගන්න රටක්, එකිනෙකා කෙරෙහි සැකයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් බලන රටක් නිර්මාණය කරා මේ පාලකයන්. ඇයි? ඒ පාලකයන් රටට අවශ්‍ය දේ කරන්නේ නැතු වුණාම ඒගොල්ලෝ මොකද කරන්නේ? සිංහල බෞද්ධ ජාතික නායකයන් ගොඩනැගෙනවා. ගොඩනැගිලා කියනවා ජාතිය අනතුරේ ජාතිය බේරගන්න ඡන්දෙ දෙමු. ආර්ථික හදන්න නෙමෙයි, හොරකම් කරන්න නතර කරන්න නෙමෙයි, නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්න නෙමෙයි, ලෝකයේත් ඉස්සරහ රට යන්න නෙමෙයි, ජාතිය අනතුරේ. අනේකාටරි වාණ්ඩු හැදුවා. ඒකෙන් සිද්ධුනේ මොකද්ද? අපේ අඩුම තරම අපේ තිබුණු කාර්මික පද්ධතිය ගොඩනැගෙමින් තිබුණානේ සියල්ල කඩාවැටෙන පටන් ගත්තා. කඩදාසි කම්මල් කඩාවැටෙන, සිමෙන්ති කම්මල් කඩාවැටෙන, රසායනික කම්මල් කඩාවැටෙන, තුනි ලේල් කම්මල් කඩාවැටෙන, කිරි කර්මාන්ත කඩාවැටෙන, සියල්ල කඩාවැටිත රාජ්‍ය කද නිර්මාණය වුණා. අවසානයේදී මොකද උනේ? තියෙන දෙයක් විකිණීමයි ණයට ගැනීමයි හැර වෙන ආර්ථික කපිට නැතුව ගියා. මොකද කරේ? තියෙන දේවල් විකුණන්න පටන් ගත්තා. පේස කර්මාන්තාල ටික වික්කා, ඊළඟ වතු ටික වික්කා, ඊළඟ පෙට්‍රෝලියම් එකේ කොටසක් වික්කා, දැන් විදුලි බල මණ්ඩල විකුණන්න හදනවා, ටෙලිකොම් එක විකුණන්න හදනවා, රක්ෂණ සංස්ථා විකුණන්න හදනවා, ලංකා හොස්පිටල් විකුණන්න හදනවා, ගෑස් සමාගම් විකුණන්න හදනවා, විදුලි බල මණ්ඩලේ බලාගාර ටික විකුණන්න හදනවා, ජලාශ ටික විකුණන්න හදනවා. ඔන්න ගමන අන්තිමේද. ඒ නිසා මොකද්ද? අපේ නායකයන්ට තිබුණේ අපේ රට කොහටද ගෙන යන්නේ කියලා ආර්ථික දැක්මක් තිබුණේ. අන්තිමට මොකද වුනේ? 2021 වෙනකොට අපිට විකුණන්න දෙයක් හරියමං ඉතුරු වෙලා තිබෙත් නෑ. අපිට ණයක් දෙන්නෙත් නැතුව ගියා. තෙල් ගේන්න බැරුණා, ගෑස් ගේන්න බැරුණා, නේද? ලයිට් නැතුණා, විදුලි නේද? ලයිට් නැතුණා, තෙල් නැතුණා, රට පරිප්පු නැතුණා, බෙහෙත් නැතුණා, රට කඩාවැටෙන්න පටන් ගත්තා. ඒ නිසා මම කියන්නේ අපේ රට නව ආර්ථික ගමන් මාවතක් අවශ්‍යයි. අලුත් දිශාවකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. මේ විකුණාගෙන කෑමත්, ණයට අරගෙන කෑමත් කියන ආර්ථික ප්‍රතිපත්ති නතර කරන්න ඕන. අපි කොච්චර ණයට ගත්තද? අන්තිමේද ගෙවා ගන්න බැරි තරමට ණයට ගත්තා. දැන් 2022 අප්‍රේල් මාසයේ 12 වෙනිදා ඉඳන් දැන් අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක්
අපි අරන් තියෙන ණය ගෙවන්නේ අපි පොලුකාරයෙක් අපේ රට ලෝක පොලුකාරයෙක් ලෝකෙට පොලු කියලා අවුරුදු දෙකක් තිස්සේ ණය ගෙව ගන්න බැරි රටක් නිර්මාණය වුණා කිසියක් නිෂ්පාදනය කරන්න නැති රටක් නිර්මාණය වුණා සියල්ල පිට රටෙන් ආනයනය කරලා ඒ මත යැපෙන රටක් නිර්මාණය වුණා දැන් අපි කියන්නේ මේ ආර්ථික ගමන වෙනස් වෙන්න ඕනේ නැද්ද ඒ නිසා අපි පැහැදිලි නව ආර්ථික ගමනකට අපේ රට පරිවර්තනය කරන්න ඕන එක අපේ රට පිහිටීම මත ආර්ථිකයක් තියෙනවා පිහිටීම තා වැදගත් වෙනක අපේ රට පිහිටලා තිබෙනවා කොළඹ වරාය ආසන්නේ අපි ශ්‍රී ලංකාව ආසන්නේ ප්‍රධාන නැව් මාර්ග හතරක් තිබෙනවා ඕස්ට්‍රේලියාව ඈත පෙරදිග යුරෝපය හා ඉන්දියාව මේ නැව් මාර්ග හතරේ වසරකට නැව් 36 දාහක් ගමන් කරනවා ලෝකේ බහණ්ඩ මුහුදු මාර්ගෙන් සිද්ධ වෙන බහණ්ඩ වෙනදාමේ තුනෙන් එකක් සිද්ධ වෙන අපේ මුහුදු තීරී තුනෙන් එකක් ලෝකේ බහණ්ඩ වෙනදාමේ මුහුදු හරහා සිද්ධ වෙන බහණ්ඩ වෙනදාමේ තුනෙන් එකක් සිද්ධ වෙන අපේ මුහුදවට ඒ කියන්නේ මොකද්ද අපි ඉතාමත් වැදගත් සම්දිස්ථානක පිහිටා තිබෙනවා එහෙනම් අපිට නව ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍ය කොහොමද මේ අපේ පිහිටීම මත අපේ රට නාවික කේන්ද්‍රය බවට පත් කිරීම ඉතාමත් හොඳ විභවතාවයක් තියෙනවා අපේ කොළඹ වරාය දනුත් ලෝකේ වරාය වල අතර 25 26 වගේ ස්ථානවල තියෙනවා අවුරුද්දි ඒ කියන්නේ කොළඹ වරාය 25 වෙනි ස්ථානයේ 26 වෙනි ස්ථානයේ වගේ ඔබ වුණ ඇයි අපි විශාල ප්‍රමාණයක් බහණ්ඩ යවලා නෙවෙයි අපි විශාල පහණ්ඩ ප්‍රමාණයක් ගෙනලා නෙවෙයි නේද අපි බහණ්ඩ යවන්නේ ඩොලර් බිලියන 12ක බහණ්ඩ ගේන්නේ ඩොලර් බිලියන 20ක පොඩි එකක් හැබැයි අසල සින්දියාවේ ලොකුම වරාය ජවහර්ලාල් නේරු වරාය 33 විශාල රටක් විශාල නිෂ්පාදනයක රටක් විශාල ආනයන අපනයන තියෙන රටක් හැබැයි වරාය 33 ඇයි ඒතර ගැඹුරු මුහුදක් නැහැ වැලිපර ගහනවා ලොකු නැව් වලට එන්න බෑ අපි වැදගත් තැනක පිහිටලා තිබෙනවා අපේ කොළඹ වරාය ත්‍රිකුණමල වරාය සහ හම්බන්තොට වරාය අපි සර්විස් සෙන්ටර් එක බවට පත් කළ යුතු තිබුණා අන්න මේ වරාය ආශ්‍රිතව නව නාවික වෙළඳාමේ කේන්ද්‍රස්ථාන බවට ශ්‍රී ලංකාව පත් කර හැකියි එකට හොඳ විභවතාවයක් හැකියාවක් තිබෙනවා ඒ වගේ නාවික කර්මාන්තයට අපි තරුණ යොමු කළ යුතුයි අද මැරයින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ ඉස්සර හිටිය ප්‍රංශකාරයෝ ඇමරිකන් කාරයෝ එංගලන්ත කාරයෝ අද ඒගොල්ලෝනේ අද ඉන්නේ පිලිපීනේ යුක්‍රේනය රුසියා වගේ කට්ටිය තමයි මැරයින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ අන්න ඉන්ඩස්ට්‍රි එකට අපි පුහුණු කරන්න ඕන ඒකෙන් 4%ක වෙළඳපොලක් අපිට අත්පත් කරන්න පුළුවන් නම් ඩොලර් බිලියන 5ක වගේ ආර්ථිකයක් තියෙනවා සපේ පිහිටීම මත නාවික කර්මාන්තයත් ඒ ආශ්‍රිත රැකියත් නාවික සේවා සපේන මධ්‍යස්ථාන බවටත් ශ්‍රී ලංකාව පත් කළ හැකි ඒකට අපි ආයෝජනයක් ගෙන ආ යුතුයි තාක්ෂණයේ ගින්න ඕන එකට ප්‍රතිපක්ෂපාතී එතන අපිට තැනක් තියෙනවා ඊළඟ අපිට සංචාර කර්මාන්තය තව ඉස්සරහට යන්න පුළුවන් ඒකට අලුත් තත්ත්වයක් අපි නිර්මාණය කරන්න ඕන ඒ වගේ අපේ රටේ විශාල වටිනා සම්පත් තිබෙනවා 90%කට වඩා වැඩි කාබන් ප්‍රතිශතය තිබෙන මිනරන් සම්පතක් තිබෙනවා. ලෝකේ විශාල වටිනා සම්පත් සහිත ඉල්මනයිටිද කණිජ වැලි නිධියක් තිබෙනවා. ඒක තව පැත්තව මන්නාරම් දිසාවට යනකොට මේ ළඟදි කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරා. මන්නාරම් දිසාවට යන තවත් විශාල කණිජ නිධියක් අපිට තිබෙනවා. අපිට වීදුරු නිෂ්පාදනය කරන්න පුළුවන්. පරන්තන් වල නැවත රසායන කර්මාන්තශාලාව පටන් ගන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ පොස්ෆේට් නිධිය සුපර් පොස්ෆේට් නේද අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. එනිසා මොකද වෙලා තියෙන්නේ අපිට අපේ මේ ස්වභාවික සම්පත් මත අපේ කර්මාන්තයකට ප්‍රවිෂ්ට වෙන්න ඕන. එහෙම කරන්න තු අපේ රට ඉස්සරහට යන්න බෑ. අපි දශක ගණනාවක් තිස්සේ අමු වැලි පටවනවා. දැන් නඩු තීන්දුවකින් තහනම් කරලා තිබියදී එප්පාවල පොස්ෆේට් නිධිය කප කප අමු පස් පටවනවා. ලැජ්ජ වෙන්න ඕන මේ පාලකයෝ. හරි. අමු වැලි පටවන, අමු පස් කපන, පටවන, අමු මිනිරම් පටවන මේකනේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ වාසිත කර්මාන්ත පද්ධතියක් අපි නිර්මාණය කරන්න ඕන. එතන තමයි රස්ස හැදෙන්නේ. එතන තමයි අපිට ඩොලර් හොයන්න පුළුවන්. එතන තමයි අපේ කාර්මිකකරණයේ අවස්ථා නිර්මාණය වෙන්නේ. ඒ සඳහා නව ආර්ථික ප්‍රතිපත්තියකට අපි යන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපේ තරුණ પરම්පරාව. ඊට හොඳින් මුවහත් කරන අධ්‍යාපනයක් දෙන්න ඕන. ලෝකේ විශාල වශයෙන් ශ්‍රම වෙළඳ පොළට ඉල්ලුමක් තිබෙනවා. ඉන්දියාව ගත්තොත් ගිය අවුරුද්දේ ආයිටි ශාස්ත්‍රයේ ආර්ථිකය ඩොලර් බිලියන 150යි. ආයිටි වලින් ඩොලර් බිලියන 150ක් ඉන්දියාව ගිය අවුරුද්දේ වෙන් තියෙනවා.
අපි මුළු ආර්ථිකව ඩොලර් බිලියන 75යි. මුළු එකම. සමස්ත ආර්ථික ඩොලර් බිලියන 75ක් වෙනකොට ඉන්දියාව IT වලින් විතර ඩොලර් බිලියන 150ක් වයන් තියෙනවා. ඉතාමත් මුවහත් කරන්න පුළුවන් දැනුම දෙන්න පුළුවන් නව අධ්‍යාපනය පරිවර්තනය කරා IT ශාස්ත්‍රයේ විශාල ශ්‍රම ඉල්ලුමක් තියෙනවා වෙළඳපොළක් තියෙනවා ඒ වෙළඳපොළට අපි ඇතුළු වෙන්න ඕන. අඩුම තරමේ අපි සරසම් මදලා තියෙනවා අවුරුදු 5ක් 6ක් යනකොට ඩොලර් බිලියන 15ක ආර්ථිකයට අපි තෙන්න යන්න පුළුවන්. IT කර්මාන්තය. එතන අපි අත තියන්න ඕන. ඊළඟ කොවිඩ් වලින් පත් රෝග පස්සේ ලෝකෙ හැම රටකම බල කරා මොකද්ද? පශ්චාත් කොවිඩ් ආර්ථික උපාය මාර්ගය. වෙළඳපොළ ඇකිළුණා. නාවික ගමනාගමන නතර වුණා. ගුවන් ගමනාගමන නතර වුණා. ඒස ලෝකෙ හැම රටකටම බල කරා ස්වයං ආරක්ෂිත ආර්ථික ක්‍රමයක් ගැන. තමන්ට අවශ්‍ය වෙන ආහාර ටික තමන් නිෂ්පාදනය කරගන්න. කොවිඩ් වලින් ගන්න පාඩමක් ඒක. ඒත් අපේ රටේ අපිට අවශ්‍ය වෙන ආහාර ටික නිෂ්පාදනය කරගත හැකි. ඇයි? අපේ සංස්කෘතිය මෙතන. අපි ගොඩනැගුණේ වාරි ශිෂ්ටාචාරයත් එක්ක. අපේ පළවෙනි ජනපද කොහෙද? අපි පළවෙනි ජනපද ලංකාවේ ගොඩනැගෙන්නේ කොහෙද? මල්වතුගේ අසබඩ. ඔය අසබඩ අනුරාධ ග්‍රාම. කලාඔය අසබඩ විජිත ග්‍රාම. මේ ගංගා ඔයවල් ආශ්‍රිත තමයි අපේ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ. අපිට දෙවන්ත වාරි ශිෂ්ටාචාරය ගොඩනැගුණා. ධාතුසෙන් රජුරුව කිව්වොත් අපිට මතක් වෙන්නේ කලාවැව. පරාක්‍රමරව රජුරු මහා සාගරයක් වගේ පරාක්‍රම සමුද්‍රී. මහසෙන් රජුරු නේද? මත කන්තල වෙණි මහා විශාල ජලාශයන්. ඒ විතරක්ද? අදත් මින්නේරිය ජනතාව මින්නේරිය දෙවියන් සමයෙන් මේ කන්තල වේ අග්බෝ රජුරු නේද? අග්බෝ රජුරු කන්තල වේ නිර්මාණය කරනවා. මින්නේරිය වේ මහසෙන් රජුරු අදත් මින්නේරිය ජනතාව මහසෙන් රජුරන්ට කියන්නේ මින්නේරිය දෙයියෝ කියලා. මින්නේරිය රජුරෝ මහසෙන් මින්නේරි වව මහසෙන් රජුරෝ නිර්මාණය කරනවා නේද? අර පැත්තෙන් අබ්බෝ රජුරෝ කන්තලේ වව පරාක්‍රමබාහු ධාතුසේන රජුරෝ වසඹ රජුරෝ මේ ඉතිහාසය තිබෙනවට අපේ මුළු ශිෂ්ටාචාරයම ගොඩනගෙන වාරි කර්මාන්තයත් එක්ක කුස කර්මාන්තය අපේ ගොවි ජනතාවගේ ප්‍රධාන උපායම ප්‍රධාන ජීවන මාර්ගය ගම්වල ජනතාවගේ. එනිසා අපිට කුස්කර්මාන්ත අත්තරපු ගමනක් නෑ. නව බීජ ප්‍රභේද, නව වගාසලස්ම, නව යෙදුම් ගබඩාකරණේ, ඇසුරුම් කරණේ, වෙළඳපොළ තාක්ෂණය හරහා කුස්කර්මාන්තේ නව නවීකරණයක් අපි ඇති කළ යුතුයි. එනිසා මේ විදිහට නව ආර්ථික ප්‍රතිපත්තියකට අපේ රට අවතීර්ණය කරන්න ඕන. මේ දේශපාලන සංස්කෘතිය නතරකොට නව ආර්ථික උපාය මාර්ගයකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. අන්නික පරිවර්තන කිරීම සඳහා අවශ්‍ය වෙන දේශපාලන නායකත්ව සැපීම තමයි අපේ අපේක්ෂාව බවට පත් වී තිබෙන්නේ. මේක අපි කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ අධ්‍යාපන විශාලම වෙනසක් අපි ඇති කළ යුතු තිබෙනවා අධ්‍යාපනයේ. මම ඈතකදී 2021 වාර්තාව බැලුවා. 2021 වාර්තාව ගත්තාම මම ඔබලට නිකන් දත්ත ටිකක් කියන්නම්. පාසල් තියෙනවා 10146 2020 වාර්තාවનો රජයේ පාසල්. ඒ පාසල් වලින් ළමයි 50ට අඩු ඉස්කෝල තියෙනවා 1419ක්. ළමයි 50ට අඩුයි. ඉස්කෝල 1419ක. ළමයි 100ට අඩුයි. පාසල් 2971ක. ඒ කියන්නේ පාසල් 2970ක ආසන වශයෙන් ගත්තොත් 3000ක්. පාසල් 10000න් 3000ක ළමයි 100ට අඩුයි. ඒකෙන් 1419ක 50ට අඩුයි. ඒවා පාසල්ද? ඒ දරුවන්ගේ අනාගතේ මොකක්ද? ළමයි 50ක් ඉන්න පාසල ක්‍රීඩා තරගයක් තියෙන්න පුළුවන්. සාහිත්‍ය උල්ලත් තියෙන්න පුළුවන්. විවිධ නේද පන්ති පහේ මේ ළමයි ටික ඉන්නේ. මම ඉස්කෝලේකදී මෙහි මේ වියලුව ප්‍රදේශේ ළමයි 19 දෙනයි. ගුරුවරු 5 දෙනයි. පන්ති එක ළමයි 3යි 4යි. ට්‍රිප් එකක් යන්න පුළුවන්. අල්ලන සෙල්ලම් කරන්න පුළුවන් අඩුම ධර්මයේ. මොකද මේ වෙලා තියෙන්නේ? එඳ අපේ පාසල් පද්ධතිය විශාල වෙනසක් කිරීමට අපි කල්පනා කරනවා. නව විෂය නිර්දේශන හඳුන්වා දීම,
අධ්‍යාපන පැතුරු පාරවල් ගණනාවක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාව බවට පත් වෙනවා. එනිසා අපි විශාල පරිවර්තනයක් අපේක්ෂා කරනවා අධ්‍යාපනයේදී. ඒ වගේම සෞඛ්‍ය අපිට විශාල බෝ නොවන රෝගවලින් පෙළ රාජ්‍ය බවට පත් වී තිබෙනවා. ඒගොල්ලෝ අහලා බලන්න. සීනි වැඩිවීම, පේශ කොලෙස්ටරෝල් අද වසංගතය බවට පත්ලා දෙනවා අපේ ගම්වල. බෝ නොවන රෝග විශාල ප්‍රමාණයක ගොදුරු ජනතාව. ඒකට සෞඛ්‍ය අධ්‍යාපනයේ අවශ්‍ය ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් පිළිබඳව අධ්‍යක්ෂ අධ්‍යාපනය අවශ්‍ය ජනතාවට. ඒ වගේම ගත්තොත් ක්‍රීඩාව නේද ව්‍යායාම අවශ්‍ය ශාරීරිකට. ඒ කිසිවක් නොකරන බෝ වෙනවන රෝගවලින් පිළිච්ච ජනතාවක් අපිට නිර්මාණය වෙන්නේ. දැන් නිරෝගී සම්පන්න ජනතාවක් හදන්න ඕන. දැනුම තියෙන ජනතාවක් හදන්න ඕන. ඒ වගේම නේද අධ්‍යාපනය සෞඛ්‍ය සහ ක්‍රීඩාවෙන් පිරිපුන් ජනතාවක් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා විශාල ආර්ථික වැඩපිළිවෙල මේ හැම ශේත්‍රයකම අපි ආර්ථික වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. කුෂ්කර්මාන්තය, තාක්ෂණිකය, පැත්ත සංචාර කර්මාන්තය, සුළු මධ්‍යපරම ව්‍යවසායක මේ සියල්ල කේන්ද්‍ර කරගත්තු නව ආර්ථික සැලැස්මකට අපි අවතීන වෙන්න සූදානම්. එනිසා අපි හිතනවා අපිට පුළුවන් වෙයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමත් නව ආර්ථික ගමකට අපේ රට පරිවර්තන කිරීමත් අතර අපිට හැකියාව ලැබෙයි අපේ රට මේට වඩා ඉතා දියුණු රාජ්‍ය බවට පරිවර්තනය කරන්න. ඒකෙදී ඔන්න ඔබටත් තියෙන වැඩක්. ඒක මට කියන්න ඕන. අපිට අවශ්‍ය ආයෝජනයන් අපේ රටේ ආර්ථිකයේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදීනේ ආර්ථික වැදගත් සාධක ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. අපේ රටේ ආර්ථිකයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කම තිබෙන්නේ දේශපාලකත්වයක සබත්තාවයක් තිබෙනවා නම් විතරයි. එහෙමනේ. ඔබට සතොසට බඩු දාන්න පුළුවන් ඇමති දන්නවා නම් විතරයි. ඔබට ආණ්ඩුවෙන් ඉඩමක් අරන් ගොවිපලක් කරන්න පුළුවන් ඇමති දන්නව නම් විතරයි. මොනතුඹ බෑනේ. ඒකද මොකද වෙලා තියෙන්නේ? ආර්ථිකිතා කුඩා කණ්ඩායමකට කේන්ද්‍රගත වෙලා තිබින්නේ. ප්‍රජාතන්ත්‍රවාදීනේ හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන, උවමනාව තියෙන, යම් මුදල් ප්‍රමාණයක් තියෙන, තාක්ෂණය දෙන කවුරු හෝ කෙනෙකුට අපේ රටේ ආර්ථිකයට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවන්නේ. ඔබ මේ විදේශ ගත වෙලා යම් මුදලක් උපයා ගත්තොත් ඔබ ලංකාවට ගියත් ඔබට ආර්ථිකයට ප්‍රවිෂ්ට වීම සඳහා හැකියාව තිබෙනවද? දැන් අපි සහෝදර පැහැදිලි කරනට කිව්ව කොළඹ වරාය ආසිත නේද? ගියා. මොකක්ද උනේ? එහෙමති දන්නේ නැත්නම් ඊවට යන්න බෑ. සභාපති දන්නේ නැත්නම් ඊවට යන්න බෑ. එනිසා ආර්ථිකයේ වැදගත් සාධක ප්‍රජාතන්ත්‍රවාදී. හැම කෙනාටම සාධාරණ ලෙස ආර්ථිකයට ප්‍රවිෂ්ට වෙන්න තියෙන අයිතිය අපේ පාලනයකදී අන්න අපි ඒක කරනවා. මොකද මම හෝ අපේ පක්ෂයේ ඉහළ මණ්ඩලවල කිසිවෙක් බිස්නස් කරන්න දේශපාලනය කරනව නෙවෙයි. ව්‍යාපාර කරන්න දේශපාලනය කරනව නෙවෙයි. හැබැයි ඒගොල්ලන්ගේ මොකද වෙලා තියෙන්නේ? සංචාරක ව්‍යාපාර නැගලා යනවා නම් හෝටල් දාන්නේ ඒගොල්ලෝ. අපිට මතකද පුත්තල මේක කාලයක් ඉස්සෝව ගාව නැගලා ගියා. ඉස්සෝ කොටු කාගේද? දේශපාලකයන්ගේ. මැණික් කම්පන වගේ රාවයක් කරනකොට රත්නපුරේ පතක් පතල් දේශපාලකයන්ගේ. වැලිතොට පොළොල් දේශපාලකයන්ගේ. අපි මම හෝ අපේ ඉහළ මණ්ඩලවල කිසිවෙක් හෝටල් දාන්න, පතල් කපන්න, වැලිතොට පොළ දාන්න නේද ඉස්සෝ හදන්න අපි ඉන්නේ නේ. අපි අපේ රට සෑම පුරවැසියෙකුට මේ ආර්ථිකයට ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ්‍ය වෙන යටිතලම් පහසුකම් ටිකයි ප්‍රජාතන්ත්‍රවාදය හදන්නම්. ඔබ අපි අඳුරන්න ඕනේ නැහැ ඔබට ව්‍යාපාරයකට ප්‍රවිෂ්ඨ වෙන්න. අපි දන්න ඕනේ දැන් කවුරු සහෝදරයා එදා අර රැස්සී මම ඇවිල්ලා ඉස්රාම් පෙළ හිටියා මතකද? අහන්න ඕනේ නැහැ. එහෙම ඕන්නෑ මම මේ කියන්නේ. හරිද? ඔබට අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ඔබ ඉන්න. ඒ විතරක් නෙමෙයි ඔබට අපි අවශ්‍ය වෙන ආයෝජන අවස්ථා අපි හදන්නම්. මෙන්න මේ ශේත්‍රයට ආයෝජනය කරන්න. නිකන් ඇවිල්ලා නේද මම දන්නවා ගොඩක් අය ගිහිල්ලා එක කාලයක් ගිහිල්ලා අර ලොකු ලොරි දෙක තුනක් අරන් දානවා හයිවේ එකට පස්ස අදින්න කියලා. ආය කාලයක් ගිහිල්ලා මොකද අර සුනාමි කියලා මැෂින් එකක් දානවා ගොයම් කපන්න කියලා. තව කාලයක් ගිහිල්ලා සර්විස් සෙන්ටර් එකක් දානවා. මම දන්න කරපු බිස්නස් ගොඩක් අය. තව කාලයක් ගිහිල්ලා තව කට්ටියක් ගිහිල්ලා මොකද්ද කරේ හાર્ඩ්වෙයාර් එකක් දානවා. අන්තිමට ඉන්න බලාගෙන ගියේ අවුරුදු දෙක තුනයි ආයේ එනවා. මේකනේ සිද්ධු වුණේ. නේ ඔබට කොයි දිශාවකටද ආයෝජනය කරන්න පුළුවන්? අපි ආර්ථික සැලැස්ම කදලා තිනවා. ඒ සැලැස්මෙන් මේ ආර්ථික ඉස්සරහට එනවා. බය නැතුව ඕගොල්ලන්ගේ ආයෝජන ගේන්න. ඒ සඳහා අපි අවස්ථාව හදන්න. එනිසා ඔබට
දෙවනි කාර්ය තමයි අපි ඉල්ලන්නේ ලංකාව ගොඩනැගීම සඳහා තිබෙන ආයෝජන ඔබට හැකි තරම් ලංකාවට අරගෙන එන්න. දෙක, ඔබ මෙවැනි රටවල ජීවත් වෙලා ඔබට විශේෂ තාක්ෂ විවිධ රැකියාවන් කරලා විවිධ තාක්ෂණික හැකියාවන් තිබෙන දැනුම තිබෙනවා. අන්නේ හැකියාව ලංකාවට අරගෙන එන්න. තුන, ඔබ මේ රටවල අධ්‍යාපනය හදාරලා විවිධ ප්‍රාඥයන් ඉන්නවා. අන්නේ දැනුම ලංකාවට අරගෙන එන්න. අපි ඔබ එකතු වෙලා දියුණු ලංකාව බවට ශ්‍රී ලංකාව පත් කරමු. එක බලය ගැනීම, දෙක බලය ගත්තට පසුව රට ගොඩනැගීම. ඒ සඳහා අපි සියලු දෙනාම එකතුව වැඩ කරමු කියලා ඉල්ලමින් මම නතර වෙනවා. එහෙනම් බොහොම සුදු හැම දිනටම ජය වක්ල ප්‍රාර්ථනා කරනවා.